අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සෑමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමිද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත හෙද කාර්ය මණ්ඩලයේ වැඩවර්ජනයක විසඳුම් නොලැබුණොත් වර්ජනය දිගටම ඊයේ දින පමණක් එන්නත් මාත්‍රා 66,000ක් ජනතාවට ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි තවත් කොවිඩ් මරණ 36ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1441 දක්වා ඉහළට ගත වූ පැය 24 තුළ තවත් කොවිඩ් රෝගීන් 3000කට ආසන්න පිරිසක් වාර්තා වෙයි වැඩිම රෝගීන් යලිත් කොළඹින් වියට්නාමයේ නව සංචරණ නීති අද සිට භික්ෂුන් වහන්සේලා ආගමික පූජකතුමන්ලා ඇතුළු පිරිසට එන්නත්කරණයේ ප්‍රමුඛතාවය ලබා දෙන්න විපක්ෂ නායක ඉල්ලයි එජාප පාර්ලිමේන්තු අසුන ගැන අද විශේෂ සාකච්ඡාවක් MV Pearl Express නෞකාවේ ඇති වූ ගින්න විමර්ශනයේට දස දෙනෙකුගේ නියුත් CID කණ්ඩායමක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොවිඩ් වෛරසයේ ආසාදනයේ වේ මෙරට සිදු වූ තවත් මරණ 36ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1441ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ कोविड-19 वैरस आसादने वी मिरट सिदु तवत् मरण 36 पिलिबंदव ईये दिन वार्ता उना इन कोविड मरण हताक ईये दिन सिदुव एति अतर सेसु मरण 29 पसुगे देवनदा सिट 29 वनदा अतर कालयेदी सिदुव एति बव सौख्य सेवा अध्यक्ष जनरल वरया विसिन तहवुरु करगेन एति बवई राज्य प्रवृत्ति डिपार्टमेंट निवेदने कले ए अनुव मे मासेदी गत ऊ दिन 30ट पमनक कोविड आसादित मरण 700कट वेडि संख्यावक वार्ता वी एति अतर मिरट समस्त कोविड मरण संख्याव सटहन वन्ने 1441ක් ලෙසයි කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2859 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. ඉන්පුට් ක්ලින් 10 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉදිරි ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අතරින් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 608ක් ලෙසයි. ගම්පහෙන් 547ක්, කළුතරින් 447ක්, ගාල්ලෙන් 143ක්, මාතරින් 82ක්, හම්බන්තොටින් 50ක්, රත්නපුරෙන් 78ක් හා කෑගල්ලෙන් කොවිඩ් රෝගීන් 136 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මොනරාගලින් 40ක්, බදුලෙන් 43ක්, නුවරඑලියෙන් 17ක්, මහනුවරින් 108ක්, මාතලෙන් 14ක්, මඩකළපුවෙන් 76ක්, අම්පාරෙන් 46ක් වාර්තා වී ඇති අතර ත්‍රිකුණාමලයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 31ක්. අනුරාධපුරයෙන් 39ක්, පොළොන්නරුවෙන් 29ක්, කුරුණෑගලින් 99ක්, පුත්තලමෙන් 42ක්, වවුනියාවෙන් 22ක් හා මන්නාරමෙන් 8ක් වාර්තා වී තිබෙනවා. මුලතේ දිස්ත්‍රික්කෙන් කොවිඩ් රෝගීන් 31 දෙනෙකු වාර්තා වී ඇති අතර කිරිනොච්චෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 57ක්. යාපනයේ දිස්ත්‍රික්කෙන්ද කොවිඩ් රෝගීන් 56 දෙනෙකු ඊයේ දින වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මේ මාස ගත වූ දින 30ට පමණක් මෙරටින් කොවිඩ් රෝගීන් 75,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 183,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. හැටන් දික්කෝයේ නගර සභාවේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 12 දෙනෙකු හමු වී තිබෙනවා. ඉන් පුද්ගලින් 10 දෙනෙකු හැටන් ගාමිණීපුර සහ ආරියගම ප්‍රදේශවල එකම පවුලේ සමාජිකයින් බවයි සෞඛ්‍යංශය සඳහන් කළේ. හුදෙකලාකර ඇති භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා අනුව කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 22 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. මේ අතර කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණ දී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් HMSB මැදිවත්ත මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද ඊට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹි බවයි.
මේ අවස්ථාවේ පවා උද්දේකියා මාර්ගයේදී කොරෝනා වාට්ටු ජරි සත්කාරයකක විශේෂ ප්‍රතිකාරයකක මේ සියල්ලෙම ප්‍රතිකාර කටයුතු අපි පවත්වාගෙන යනවා. අපි අද ආරම්භ කරපු මේ ක්‍රියා මාර්ගය හෙට උදේ 7 දක්වා පවත්වාගෙන යනවා. ඒ ක්‍රියා මාර්ගයෙන් අනතුරුව අපි දින 14ක කාලයක් ආණ්ඩුවට ලබා දෙනවා. ආණ්ඩුව සෞඛ්‍ය ඇමතිවරිය සහ සෞඛ්‍ය බලධාරීන් අපි ඉදිරිපත් කරලා තියෙන කරුණු සම්බන්ධයෙන් වහාම විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. එහෙම නොවුනොත් අනිවාර්යයෙන්ම දින 14කට පස්සේ දින 2ක වැඩ වර්ජනය කර යාම සඳහා අපි සියලු संख्या ස්පුට්නික් 5 එනතේ පළමු මාත්‍රාවද ඒ දින පුද්ගලින් 1680 දෙනෙකුට එන්නත් කර ඇති අතර එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 16664. ඒ අනුව මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින එන්නත් කර ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව 66977ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මෙ අතර භික්ෂුන් වහන්සේලා අන්‍ය ආගමික පූජකතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයින් හට එන්නත්කරණයේ ප්‍රමුඛතාවය ලබා දීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එන්නත්කරණය මගින් සමස්ත ජනතාව තුළම ප්‍රතිශක්තිකරණය ඇති කිරීම හැර කොරෝනා මර්ධනයට ප්‍රායෝගික අන්‍යමක නැති බව විශේෂඥයෝ මතය දී තිබෙන අතර ඒ අනුව කළ යුතු ප්‍රමුඛතම කාර්ය විධිමත් ක්‍රමවේදයකට අනුව එන්නත්කරණය කිරීම බවයි විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම මෙතෙක් විද්‍යාත්මක ක්‍රමවේදයක් මත නිසි පරිදි එන්නත් කරන ප්‍රමුඛතා ලේඛනයක් නොමැතිකම හේතු කොටගෙන මෙරට එන්නත් කරන වැඩසටහන වල්පැති ඇති අතර එයින් සිදුවන්නේ සමස්ත ක්‍රියාවලියම අයාලේ යාමක් බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. වසංගතයේ රටේ අස්සක් මුල්ලක් නැර පැතිර යාම හේතුවෙන් මේවන විටත් ප්‍රමුඛතාවය සිරු ප්‍රජාව වෙත යොමු වන තත්ත්වයක් උද්ගතව ඇති අතර එය මන්දගාමී අදුරදර්ශී සහ දේශපාලන අතබෙවීමේ ක්‍රියාපිලිවෙත නිසාම උද්ගත වූ තත්ත්වයක්. මෙම තත්ත්වයේ ඉතා අවාසනාවන්ත වන අතර එයින් කියාපාන්නේ සමාජයේ සකලවිධ ශේෂ්ත්‍ර අරමයා ව්‍යසනයේ කඩාවැදී ඇති බවයි. මේ පිළිබඳව ආණ්ඩුව ශනිකව සිය අවධානය යොමු කොට භික්ෂුන් වහන්සේලා අන්‍ය ආගමික පූජකතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයින්ට එන්නත්කරණයේ ප්‍රමුඛතාවය ලබා දීම අවශ්‍යයෙන්ම සිදු කළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ජනතාවගේ අතර මතයක් තියෙනවා රුපියල් 5000ක් වගේ සුළු මුදලක් දීලා එන්නත් කර ගන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. එන්නත්තර ප්‍රමිතියක් තියෙයිද මේ එන්නත් කරගත්තොත්? කොහෙත්ම ප්‍රමිතියක් තියෙන්න බෑනේ 5000ක් දීලා දෙන එන්නත් ලංකාවේ තියෙන්න බෑ. ඒ නිසාම තමා එවැනි තත්වයකට පෙළඹෙන්න එපාය කියලා ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. මොකද ජනතාව මේවැනි මුදලක් ගෙවුවොත් තමා ඔය කියන කණ්ඩායම් වලට මේ එන්නත් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. එතෙන්දි තියෙන බරපතලම තත්වය තමා මේ එන්නත් වලට හැබෑම එන්නත්ද දෙන්නේ කියන එක උනත් අපි දන්නේ නැහැ. මොකද අපේ ඇස්වලට පිනිපෙනී කරන දෙයක් නෙවෙයි. මේක කරනවා නම් එහෙම කරන බවට අපිට නම් තවම සාක්ෂි කොහෙන්වත් ලැබිලා නැහැ. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ හොර රහස වෙන්න ඕන. එවැනි තත්වයක් යටතේ එවැනි මුදල් අරගෙන යම් ආකාරයකට කෙරෙනවා නම් අපි දන්නේ නැහැ ඇත්තටම මේගොල්ලෝ ලබා දෙන්නේ එන්නත්ද කියන එක. ප්‍රමුඛත්වය ලබා ගැනීමට හෝ වෙන යම් පහසුකම් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වේවා වෙන කාර්ය මණ්ඩලයකට හෝ වේවා ඒ අවට සිටින තරවකරුවන්ට හෝ වේවා මුදල් ගෙවීමෙන් වළකින්න කියලා සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා. මොකද ඒක එහෙම ආරම්භයක් ලබා දීමම මේක නරක අතට හැරීමට හේතුවක් වෙන්න පුළුවන්. වියට්නාමෙන් හඳුනාගත් නව දෙමුහුම් කොවිඩ් ප්‍රභේදය හමුවේ රට තුළ සංචරණ සීමා දැඩි කිරීමට බලතහරින් කටයුතු කර තිබෙනවා. අදාළ නව වෛරස් ප්‍රභේදය සීක්‍රෙන් ව්‍යාප්ත විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමත් සමග මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වියට්නාමයේ හෝ චි මින් නගරයේ මිලියන 13ක ජනතාව පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති අතර අද සිට දින 15ක් පුරා සංචරණ සීමා නීති දැඩි කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. අදාළ කාල සීමාව තුළදී සාප්පු අවන් හල් වසාදමා ඇති අතර සියලු ආගමික කටයුතු අත්හිටුවා තිබෙනවා. පුද්ගලින් දස දෙනෙකුට වඩා ඒකරාශී වන සියලු උත්සව හා ආගමික කටයුතු නවතා දැමීමටයි බලධාරීන් තීරණය කර තිබෙන්නේ. දිවයිනට බලපැවැත්වෙන පරිදි පණවායිති සංචරණ සීමා අද දිනේදීත් ක්‍රියාත්මක වෙනවා.
මුළු දිවයිනටම බලපෑවත් වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා අද දින ලිහිල් කිරීමට නියමිතව තිබූ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය අත්හිටු වීමට රජය පසුගියදා පියවර ගත්තා. ඒ අනුව අදත් දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන අතර පොලිස් මාර්ග බාධකවලදී වාහන පරීක්ෂාවට ලක් කළා. अनिवार्य ऑफिस इश्यू कर लेटर का होना अरे बैग देने फोटो कॉपी आती है वहाँ से कोई ध्यान नहीं මෙතර ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 715ක් අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. අද දිනේ සංචරණ නීති නිරෝධායන රීති ඒ ආකාරයටම ක්‍රියාත්මක වන දිනයක්. පොදු ප්‍රවාහන සේවා කිසිසේත් ක්‍රියාත්මක වන්නේ නැහැ. ටැක්සි රථ, ත්‍රී රෝද රථ ක්‍රියාත්මක වීමක් සිදු වන්නේ නැහැ. වෙළඳසැල් සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා. ඒ නිසා ඔබ නිවසේ රැඳී සිටිය යුතුයි නිරන්තරයෙන්ම. මීට අමතරව ඖෂධ වෙළඳසැල් විවෘත වෙනවා ඒ නිසා ඖෂධ වෙළඳසැල් වෙත ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා පා ගමනින් පසුගිය පැය 24 ක කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 715ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ වගේම මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 18055ක් පමණ වෙනවා ඔක්තෝබර් මාස 30 වෙනි දින සිට අද දිනේ මේ මෙහෙයුම් මේ ආකාරයටම ක්‍රියාත්මක වනු ලබනවා අදත් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන ව්‍යුර්ථව පවතින අතර තොග වශයෙන් එළවලු සහ පළතුරු මෙහිදී මිලදී ගැනීමට වෙළඳුන්ට අවස්ථාව සලසා දී තිබෙනවා මේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රියේ පැවති තත්ත්වයයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානීය ව්‍යුර්ථව පැවතියද වෙළඳුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි එම ආර්ථික මධ්‍යස්ථානීය වෙළඳ සංගමය පවසන්නේ. අද දින මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානට එළවලු කිලෝ ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. වෙළඳන්ගේ පැමිණීම මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන අඩුවක් දක්නට ලැබෙනවා. ඒ වගේම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ දිනට වැඩි විශාල ලෙස මිල පහත වැටී තිබෙනවා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ. මේ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද වෙළඳුන්ගේ සහ ගොවීන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බව එහි වෙළඳ සංගමය පවසනවා. කෙසේ වෙතත් කෙසල් ගොවීන්ට සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති අතර කෙසල් කිලෝ 15000ක් ඉතිරි වෙති බවයි එම ගොවීන් පවසන්නේ. පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසට ගොස් අලෙවි කිරීමේ වැඩසටහන අදත් දිවයින පුරා ක්‍රියාත්මක කරනවා. මෙතර කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් වූවන් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමට අදාළ කටයුතු අද දින ආරම්භ කරන බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. අපිට සඳුදා දිනේ ආරම්භ කරන්න කියලායි උපදෙස් ලැබුණේ. ඒ කටයුතු ආරම්භ කරනවා 5000 දෙන එකේ ඊට කලින් කරන්න වැඩ කොටසක් තියෙනවා. ලියාපදිංචි කිරීම වගේ කටයුතු. ඒකට මේ සතිය ඇතුළත ඒ දීමනාව ලබලා දෙන්න තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. වත්මන් රජු යටතේ ඉන්නත්කරන්නේ නිසි ආකාරව සිදු නොවන බැවින් සිදුවන සෑම කොරෝනා මරණයකටම වත්මන් ආණ්ඩුව වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කොවිඩ් වසංගතය සඳහා වූ ඉන්නත්කරණය දේශපාලනීකරණය වෙලා තියෙනවා. කොරෝනා පළවෙනි රෝගී අපේ රටේ 2020 මාර්තු මාසයේ 26 වෙනිදා හමු වුණාට පසු
මේ දක්වා මාස 14ක් තුල මරණ 1441ක් සිදු වෙලා තියෙනවා. මාස 14කට මරණ 1441ක් කියන්නේ එක මාසකට මරණ 100කට වැඩි. ඉතින් මේ තත්ත්වය තුල රටේ ජනතාව ඉතාමත්ම ප්‍රශ්නකාරී තත්වයක ඉන්නවා. රජය හිතනවා රුපියල් 5000 දීලා මේ ප්‍රශ්නේ සියල්ලම විසඳගන්න පුළුවන් කියලා. 5000 දීලා ජනතාව රවට්ටවන්න තමයි යන්නේ. රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි වෙන තත්ත්වයක් තියෙනවා. මේ රටේ ජනතාව මේ සෑම මරණයකටම රජය වගකිය යුතුයි. මක්නිසාද? එන්නත්කරණය නිසි ක්‍රමවේදයකට නොකිරීම නිසා. ඒ රටේ ජනතාව විනාශයට පත් කළා. රටේ ජනතාවගේ ජීවිත අනතුරට පත් කළා. මේම රජය. රටේ ජනතාව එන්නත් කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළ සකස් කරන්න. ඒ වගේම තවත් එකක් කියන මේ අස්සේ බටහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමෙන් 151ක් දෙන්න දැන් ගිවිසුම් අත්සන් කරන්න යනවා. එයින් 134ක් කීල් සමාගමට 115යි වරාය අධිකාරියට අයිති වෙන්නේ. ඉතින් මෙයත් මේ කොරෝනා අස්සේ ඒ නිසා මම කියනවා රටේ ජනතාවට කියනවා මේ සඳහා පෙළ ගැහෙන්න. ගිනි ගැනීමට ලක් වූ MV Express Pearl නෞකාවේ කාපිතාන්වරයාගෙන් සහ ඉංජිනේරුවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ අතර MV Express Pearl නෞකාවේ ගින්න සම්බන්ධයෙන් විමර්ශනයට දස දිනකුගෙන් යුත් CID කණ්ඩායමක් පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙරට මුහුදු සීමා වීදී ගිනිගත් MV Express Pearl නෞකාවේ කපිතාන් වරයාගෙන් සහ ඉංජිනේරු වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා. Pearl Express නෞකාවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මේ වන විට අදාළ නැවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගේ ප්‍රකාශ සටහන් කරමින් පවතිනවා. මෙම ප්‍රකාශ සටහන් කරමින් පවතින්නේ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී. ඒ වගේම මෙහි කපිතාන්වරයා සහ ප්‍රධාන ඉංජිනේරුවරයා රුසියානු ජාතිකයින් වන අතර නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා ඉන්දියානු ජාතිකයෙකු වන බවටයි වාර්තා වී තිබෙන්නේ. මෙම ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව කරුණු සහිත උද්ෘත ගරු නීතිපති වෙත යොමු කර ගරු නීතිපතිගේ උපදෙස් ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා නියමිතව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. දැනට මේ අවස්ථාවේ අදාළ ප්‍රකාශ තුන සටහන් කරමින් පවතින බවටයි වාර්තා වෙන්නේ. ඊයේ පසුරුවේ එම ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කපිතාන්වරයා නිරෝධායනයට ලක් කර සිටි ස්ථානයට ගොස් තිබුණද නෞකාවට අදාළ ලිපිගොනු කපිතාන්වරයා සතුව නොතිබීම හේතුවෙන් අද දින එම ප්‍රකාශ ලබා ගැනීමට තීරණය කරනු ලැබුවා. MV Express Pearl නෞකාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිලි පිළිබඳව විමර්ශන සිදු කිරීම සඳහා දස දිනකුගෙන් යුත් කණ්ඩායමක්ද පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර MV Express Pearl නෞකාවේ ගින්න හේතුවෙන් මාරවිල මුහුදු වෙරළට ගොඩගසා තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීම සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය සහ යුද හමුදාව එක්ව සිදු කළා. මේ අතර කිසියම් ආපදාවකට ලක්ව මුහුදේ පාවෙමින් සිටි කැස්බෑවෙකු මුදාගෙන වනජීවී නිලධාරීන්ට බාර දීමට මහවැව තොඩුවව ගම්වාසීන් කටයුතු කර තිබෙනවා. එක්ස්ප්‍රෙස් වල් නෞකාව ගිනි ගැනීමෙන් පසුව මුහුදට එක් වූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මෙම කැස්බෑවා අකර්මණ්‍ය වන්නට ඇති බවටයි සැක පළ කරන්නේ. මේ අතර පරිසරවේදී ඩයනක රන්වැල්ල මහතා ප්‍රකාශ කළේ නැවේ දත්ත ගබඩාවන උපකරණය වහම අපරට බාරගත යුතු බවයි. මේ වන විට ඒකේ අදංගු රසායන ද්‍රව්‍ය හරහා ඇතිවෙච්ච හානිය තවමත් ගණන් බැලීමක් සිද්ධ කිරීමට අපහසු වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා නයිට්‍රික් අම්ලය සහ ඒකේ තිබිච්ච මයික්‍රෝ ප්ලාස්ටික් එහෙම නැත්නම් ශුද්ධ ප්ලාස්ටික් සහ වෙනත් බැරලෝහ මිශ්‍ර වීම හරහා විශාල සාගර ජීවි හානියක් ඒ වගේම කොරල් පරහානියක් ඒ වගේම වැලිපර ගල්පර හානියක් සිද්ධ වෙලා තියෙනවා කියලා. අනෙක් පැත්තට මධ්‍යම ප්‍රමාණයේ කුඩා ප්ලාස්ටික් කැබලි හන්දා මේ වන විට බෙන්තර පසු කරමින් ඒවා ගමන් කරලා තියෙනවා එක පැත්තකටත්. ඒ වගේම අනිත් පැත්තෙන් පුත්තලම් පසු කරමින් මේ වන විට එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගමන් කරලා තියෙනවා. ඉතින් මේ හරහාත් විශාල පාරිසරික හානියක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ කුඩා සත්ව හා ශාක කොටස් කියලා හිතලා මේවා ආහාරයට ගන්නා විශාල මත්ස්‍යයින් ඒ වගේම කැස්බෑවුන් ඇතුළු විශාල ජීවි විවිධත්වයක් මේ ප්‍රදේශවල සිටිනවා. ඉතින් ඔවුන්ගේ ජීවි
ජීවිත සියල්ලම මේ හරහා විනාශයට පත් වෙනවා. ඒ වගේම මෙතෙක් වෙලා තියෙන හානිය අපි හිතනවා අඩුතරමින් වසර 50ක් මේ හානිය ලංකාවට බලපායි කියලා. ඒ වසර 50ටම අදාළ වන්දි මුදලක් අපි ලබා ගත යුතුයි. ඒ වන්දි මුදල ගෙවීම සඳහා මේ මව් සමාගමත් ඒ වගේම මේ මව් සමාගමේ රක්ෂණ සමාගමත් ඒ රක්ෂණ සමාගම රක්ෂණය කරලා තියෙන මව් රක්ෂණ සමාගම් ව්‍යුහයත් ඒකට වග කිය යුතුයි. ඒක හින්දා අපි කියලා ඒකට කටයුතු කරන්න නම් ඉස්සෙල්ලම අපි මේ නැව්වල තියෙන VDR උපකරණය කියලා උපකරණයක් ඒක අපි ගුවන් යානාවල තියෙන කළු පෙට්ටිය හා සමාන උපකරණයක්. ඒ උපකරණය වහම අපේ බාරයට ගත යුතුයි. හැබැයි අපි පුදුමය දනවනවා තාමත් ඒ උපකරණය අරගෙන නැහැ. ඒකෙන් ගම්මෙ වෙන්නේ හිතාමතා මේ උපකරණය තියෙන අපේ රටත් එක්ක හෝ අපේ රටේ යම් නිලධාරියෙක් එක්ක දාපු වංචනික කතා බහක්. ඒක හින්දා තමයි අපි ඒක නොගන්නේ කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි රජයට බල කරන්නේ වහම VDR උපකරණය අපේ බාරයට අරගන්න අරගෙන ඒක ඉදිරි නඩු කටයුතු සඳහා පාවිච්චි කර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරු 4ට රැස්වීමට නියමිතයි. ඒ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා කවුරුන් පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අවධානයට යොමු කිරීමට නියමිතයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. භගවන්තලාව කෙසල්කමෝයේ රක්ෂිතයේ අනවසරේ මෙණික් කිරීමේ කටයුතුවල නිරත වූ පුද්ගලෙක් රක්ෂිතයේ අරහා ඇද තිබූ අධිබලති විදුලි රැහැනක පැටලී එම ස්ථානයේදීම ජීවිතක්ෂයටපත් වූ තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ රාත්‍රී මුර සංචාරයකදී ඩිංගි යාත්‍රාවක් තුල සංකවා තිබූ ගංජා කිලෝ 4 ග්‍රෑම් 900ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. සංචාර සීමා පනවායති කාලය තුල මඩකලපුව කිරන්කුලම් ප්‍රදේශයේ මත්පැන් හලක මත්පැන් විකුණූ පුද්ගලින් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙහිදී 450,000ක් වටිනා මත්පැන් බෝතල් 1271ක් සිය බහරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. බස්නාහිර සබරගමු සහ මධ්‍යම පළාත්වලත් ගාල් සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌ පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.